1983 ජූලි 24 මම හිටියේ කාසල් වීදියේ රෝහල ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රීය අයිති රැකගැනීමේ කාර්යාලයේ පූර්ණ කාලීනව වැඩ කරමින් MDDR කාර්යාලයේ පූර්ණ කාලීන සේවකෙක් හැටියට අද වගේ දවසක මම MDDR කාර්යාලයේ රාත්‍රී නිදාගත්තා යම් පමණකට දැනගෙන මේ වෙන්න යන සොල්දාදුවන් ඝාතනය කිරීමේ සිද්ධියත් එක්ක ඇති වෙන උණුසුම ගැන පසුවදායි ගැන හෙට වගේ දවසක උදේ නැගිටිනකොට මුළු අහසම අන්ධකාරයෙන් කළු වෙනවා දුම් නැගෙන හැම පැත්තෙම අසරණයි කරන්න කිසි දෙයක් නැහැ බැස්ස පාරට බැහැලා ඇවිදගෙන ගියා හනත්ත පැත්තට මං හිතමු ගොඩනැගිල්ලට ගොඩනැගිලි දෙහකට එහායින් දකුණු පැත්තෙන් තිබුණේ මා හොඩින් දන්න නාරි වෛද්‍ය විශේෂඥ තව රාසගි පරිංචි වෙලා හිටපු ගෙදර දෙමහල් ගොඩනැගිලි මුළු මඩින්ම එක ගිනි ජාලාවක් මම හිතුවා නෑ ඔහු බේරෙන්නේ නැති පැනල ගිහින් බේරෙන්නේ නැති කියලා ඒත් පසුව දැනගත්තා පවුල පිටින්ම ඔහු ඒ නිවස තුල ගිනිබත් කරලා ඉවරයි वैद्य तवरास किल हिटकू जीव के कड़ी वैद्यवतरा मुहुरी विश्वास तीन मम मगे मैनियन रगन ये वैद्य मगे अम्मट शल्यकर्म कल मगे कमेतूने मे वैद्य तवरास अति तुम मत गेपे तमें मगे पदे को मगे पदे रुरी क्यू मत किन ऑपरेशन करो शल्य वैद्यवर अति कुल करो अभी इधर पूर्व वैद्य शिष्य अति कर मग पे वैद्यवर वैद्य कवरास तब लक्ष संख्या जीवित गलव गिनी बद पशु मैं गिया अड सीजन बोरा ये अनकोट पत्र इकम गिरी बोरा पिटकोट पिटकोट गुण सिंह हरी पारे मेहम गिनी गोड़वाहेट मेहट अंदर पण पिटी पुच इतने मार बोध इस पोलिस दिग पी अति अति इतनी मगिया नाविक हमदार नाविक हमदार बटी पूर्व आगे ඔවුන් අර මරකල්ලි වලට අතවන්නවා. තවත් අසරණයි කරගන්න දෙයක් නැතුව තවත් වැඩ වර්ජකෙක් හිටියා ඔය බස් ස්ටෑන්ඩ් එකේ දෙවෙනි මහල්. මම ගියා එයාවත් ඉන්නවද කියලා බලන්න එතෙන්ට මොකක් හරි කරන්න කයියක් ගන්න. ඔහු හිටියේ නැහැ කඩේ වහලා තිබුණු. මම එතන ඉඳගෙන ඉන්නකොට මම දැක්කා දිම් මහලේ බස් පෝලිම මිනිස්සු असर बस बस इनकोटर पीट बिम्मल मंगल बिम्मल बस अरे पीयत मेरे अहंड पटा कथाकर पटांग ऐडेंट पटांग इतकोट तरणी देवल तरणी दूगन गिया දුවන කොටම දුවන කොටම මේ කණ්ඩායම බැරේ උන් පස්සෙන් ඉලවගෙන ගියා මට පේන තෙක්මානේ ਉਹ බිම වැටුණා බිම වැටුණාම ඇත්තටම කිව්වොත් අර ගෙම්බෙක් කලන්නවා ගහගෙන ගහගෙන ගියා අතින්ද පයින්ද ආවුනේ ගහලා ਉਹ නරුව විතරක් නෙවෙයි මොනතරම් වීරුවක්ද කියනවනම් ඔවුන් තුල ඒ වෙනකොට වීරු ආවිසිද්දක් තිබුණේ කියලා ආවිසිද්දක් වීරු ආවිසි තරම
ෂර්ට් එක ඇදලා උඩට එහෙම උඩට ඇදලා ඔළුවට ෂර්ට් එක කලිසම පහලින් ගලවලා පහතට එහෙමත් නිරුවත් කරලා කෙල ගහලා පයිදුත් ගහගෙන තමයි යන්නේ තවත් ගොදුරු හොයාගෙන ගියා මම නැවතත් මෙවැනි තවත් සිය ගණනක් අපරාධ බල බලා කරන්න ගියත් නැවතත් මම කාර්යාලයට ආවා දින දෙක තුනක් යනකොට ඇදෙන නීතියත් එක්ක අපිට කිසිම දෙයක් නෑ කඩක් නෑ වෙනක් නෑ කඩ වහලා බලාගෙන හිටියා දැන් 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 ජනාධිපති කතා කරලා මේ අපරාධ නවත්තන්න කියලා එක වචනයක් කියයි දින හතරක් යනතුරු ගුණා දින හතරක් යනතුරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජාතිය අමතුවේ නැහැ මුළු බලින්ම ලියහඬව හිටියා සම්පූර්ණ බැරින් තියෙනවා ඇදෙන නීතිය පැනෙව්වා 24 වෙනිදා හවස නමුත් ඒ ඇදෙන නීතිය මේ අජාතිවාදී මැරෙන්න කිසිසේත්ම අදාළතාවයක් තිබුණේ නැහැ මොකද හමුදා පොලිසිය ඒ සියල්ලගේ ආශිර්වාදය යටතේ නැත් රජයේ අනුග්‍රහය යටතේ මේ සියල්ල මේ රැල්ල ඉදිරියට ගිහින් දවස් 4කට 5කට පස්සේ දැන් මම කන්න බොන්න නැති නිසා යන්න පටන් ගත්ත මිතුරෙක් කාගෙන පාදු කරා දැන් පයින් තමයි යන්නේ මම ඇවිදගෙන ගිහිල්ලා ගිහිල්ලා ඊළඟ දවසේ රාත්‍රියේ බත්තර මුල්ල ගෙදරක නතර වුණා තව දෙතුන් දෙනෙක් නතර වෙලා ඉන්නකොට ඒ ගෙදර ඕන්දී කුඩියක් කාලා රෑ 8ට 10ට විතර අර විදිහෙන් මර කල්ලියක් ආවා ඇවිල්ලා මෙහෙ දෙවන දිනේ කංගගෙන ඉන්න දීපන් එළියට ගෙනත් මේ මැරෙයින් මගේ අයිඩෙන්ටි කාඩ් එක තියෙනවා මේ මොහොතේ තමයි දැනුනේ මම මේ රටේ කවුද මගේ අයිඩෙන්ටි කාඩ් එක පිළිය අතේ තියාගෙන ගරෙව්වා මම කවුද මේ අත්දැකීමත් එක්ක තමයි මට සිහි වෙන්නේ මට දැනෙන්නේ මේ රටේ දෙවල මුස්ලිම් මිනිස්සුන්ට හැමදාමත් දැනෙන්නේ කුමක්ද කියලා පස්සේ මම අයිඩෙන්ටි කාඩ් එක අතට නොගෙන කෑගැහුවා විරායාසෙම කෑගැස්සුවා මොන විකාරයක්ද කියලා ඊට පස්සේ උඹට පසුදැස්සා මොකද තර්ජනය කරලා ගියා ඒ ගෙදර ආයට හංගගෙන ඉඳලා අහුණු දෙමලෙක් මුළු පවුලම ඉවර කරා පස්සේ අපි රෑබෝ වෙනක රෑ 12 එක වෙනකම් විතර කතා බහ කරමින් හිටියා මේ ඊසනේ ඒක රෑ එකට විතර ඒ ගෙදර ප්‍රධානියා ගෝමූලිකයා අපිට කනට කරලා කතා කරා පොඩි ගමනක් කරනවා මුළු මුළුමනින්ම අඳුරුයි ලයිට් නිවල අඳුර අන්ධකාරේ එමින් ඉතින් අපි කැඳගෙන ගියා මේ ගස්කොළන් අස්සේ ඒ වත්තේම එහා පැත්තේ තිබුණ පොඩි මඩුවක් වගේ ගිහිල්ලා බොහොම හෙමින් මේ මඩුවේ දොර ඇරලා ඇතුළට ගියා යනකොට ඒක පාළු ගියා ඒක තිබුණා මේ ඇඳ කොට ඇඳ හෙමින් හිට ටෝච් එක පත්තු කරලා ඇඳ යටට ටෝච් එක ඇඳ අපි බැලුව බලනකොට ඇඳ යට ඉන්නවා මල මුත්‍ර පහ වුණ හඳු රටින් ආපු තරුණ පසුව තමයි දැනගත්තේ කඳුරට තරුණෙක් කියලා ඒ පැත්තේ කඩේක සේවය කරන්න ආපු එළියට එන්න කියලා අතින් හෙමින් කියන රහසින් එන්නේ නැහැ මොකද නැවත නැවත කිව්වා ආවේ නැහැ පස්සේ ගෘහ මූලිකයා පොඩක් සැර දාලා කිව්වා බය නැතු මරින්න කියලා අර සැර දැම්මට පස්සේ තමයි තර්ජනය කරාට පස්සේ තමයි හෙමින් එළියට ඊට පස්සේ වාඩි වෙන්න කියලා යාගේ අත්දෙක උඩ තිබ්බා කෑම පිඟා මොකක් කෑවේ නැහැ කන්න බැරුව ඉන්නවා කන්න තිය හිතන්නවත් බැරි තත්ත්වෙ හිටියා නැවතත් උහුට තර්ජනය කරනකොට එක බත්කටක් ඒක කෑම කටක් ගන්න කෑම කටක් කටට ගන්න තර්ජනය වෙනවා හැබැයි අවසානයේ ඒ ගෘහ මූලිකයාත් ඔහුගේ බිරිඳක් කිව්වා ඔබ කිසි දෙයකට බය වෙන්න එපා අපි ඉන්නකම් ඒ නිසා බය නැතු ඉන්න කියලා ඉඳපන් කියලා නැවත හිතුවට මේ මාගේ අත්දැකීම් වලින් සහ එදා සිදු වුණේ මහා අපරාධින් අංශු මාත්‍රයක්